සන්ත බණ්ඩාර පවසයි. සිරිකොත අභියස සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ තම සංවිධානයේ සාමාජිකයන්ට මුජිබ් රහ්මාන් ප්‍රමුඛ පිරිසක් මාරාන්තික ලෙස පහර දුන් බවයි වසන්ත බණ්ඩාර පවසුණියේ. රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු අපේක්ෂක සිරිසේන මහතා අතර අත්සන් කළයි පැවසෙන ගිවිසුමකට විරුද්ධව තමන් මෙසේ සාමකාමී උද්ඝෝෂණයක් සූදානම් කළ බවද දේශහිතේසි ජාතික ව්‍යාපාරී ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී. මට පුත්තොගයක් සමග අත්අඩංගුවට මුද්‍රණාල හිමිකරුට පොලිසියෙන් ඇප. එක්සත් ජාතික පක්ෂයේ නමින් ව්‍යාජ පොත්තොගයක් මුද්‍රණය කළ බවට ලද ඔත්තුවක් අනුව පන්නපිටියේ මුද්‍රණාලයක් පොලිසිය සහ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් අද උදෑසන වටලා තිබේ. සජිත්ගේ බලකාමී සිහිනේ බොඳ කරන නවීන්ගේ සිරිකොත ආගමනයේ නමින් මෙම පොත නම් කොට ඇත. සිරිකොතින් මුද්‍රණය කරන ආකාරයට මුද්‍රණය කර තිබූ පොත්තොගය සමග පන්නපිටියේ මුද්‍රණාල හිමිකරුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසා සිටියේ. එහෙත් මුද්‍රණාල හිමිකරු පොලිස් ඇප මත මුදාහළ බවයි මීට ස්වල්ප වේලාවකට පෙර ජනමාධ්‍ය වාර්තා කොට සිටියේ. ජනපති ඡන්ද ව්‍යාපාරයට තමන්ට ආරාධනා නොලැබුණු බව සුපිර ක්‍රිකට් ක්‍රීඩක කුමා සංගක්කාර පවසයි. සංඝාට ඡන්ද සටනට එක්වන ලෙස ජනපතිගෙන් මූල්‍යමය ආරාධනාවක් මැයින් වන සමාජ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු දෙමුණුයි සංගක්කාර තම ෆේස්බුක් ගිණුමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේ. සමාජ මාධ්‍යවලින් මෙම අසත්‍යපූත වාර්තා වීම පිළිබඳව තමා පුදුමයටත් කනගාටුවටත් පත්වන බවත් සංගක්කාර වැඩිදුරටත් දක්වා සිටි. තමන්ගේ කීර්ති නාමයට හානි කර අයුරින් දේශසහගතව නිකුත් කළ ප්‍රකාශ බ්‍රහැර කරන ලෙස සංගක්කාර සියලු දෙනාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි. මේ අතර හිටපු ක්‍රිකට් නායක TM ඩිල්ෂාන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව ජනමාධ්‍ය වාර්තා කරයි. ජනපති ජයග්‍රහණයේ උදෙසා දෙල්කඳ පැවැත්වෙන ජනරලියක් සංවිධානය කිරීම බාරගනිමිනුයි ඩිල්ෂාන් මේ බව පවසා ඇත්තේ. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කරයි. මෛත්‍රපාල සිරිසේන විරුද්ධ පක්ෂ පොදු අපේක්ෂකයාගේ වඳුරඹ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීමට සූදානම් කළ ස්ථානයට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසියෙන් බලෙන් පැහැරගෙන ගිය බවට නියෝජ්‍ය ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබේ. සැකකරුවන් බලෙන් පැහැරගෙන යාමට අනුබල දුන් ඇමති ආරක්ෂක අංශයේ තිදෙනෙකු මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුණුවන් ලැබූ අවස්ථාවේ ඊයේ මෙම වරෙන් තුනිකුත් කළ බවයි BBC වාර්තා කරනුයේ. රුපියල් ලක්ෂයක ඇප මත මෙම තිදෙනා නිදහස් කළද මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ රියදුරා පොලිසියට බාර වී නොතිබීම නිසා මෙම වරන්තිව නිකුත් කර තිබේ. නියෝජ්‍ය ඇමතිවරයා ඉදිරි දින කීපය තුළ අධිකරණයට බාර වීමට සූදානම් වන බවයි තතුදත් ආරංචි මාර්ග ඇසුරෙන් BBC වැඩිදුරටත් වාර්තා කරනුයේ. දිවයිනේ දිස්ත්‍රික් 14ක ආපදා තත්ත්වයෙන් 80,000ක් අනාතයි. මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක 80,000ක් තාවකාලික රැඳවූ මධ්‍යස්ථානවල රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 6,40,000ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. පවතින වර්ෂාව නිසා වැව් රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති අතර වැසි සහිත කාලගුණ තත්ත්වයේ ඉදිරි දින කීපයේදීද අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ අතර පවසනුයේ. අද විනිමය අනුපාත එක් ඔස්ට්‍රේලියාන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 106.732යි, එක් ඇමරිකාන් ඩොලරයක් රුපියල් 131.710යි, එක් ඔස්ට්‍රේලියාන් ඩොලරයක් ඇමරිකානු සත 81යි. කිතුනු බෙත් ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යළිත්. කිතුනු බැතිමතුන් වෙනුවෙන් ජනපතිගෙන් සහ පොදු අපේක්ෂකගෙන් නත්තල් පණිවිඩ. සිරිකොත ඉදිරිපිට යුද පිටියක් 35ක් තුවාලයි. මඩ පොත්තොගයක් සමග අත්අඩංගුවට ගත් මුද්‍රණාල හිමිකරුට පොලිස් ඇප. ජනපති පාර්ශවයෙන් ඡන්ද සටනට තම සහය ඉල්ලා සිටියේ නෑ සංගක්කාරගෙන් ෆේස්බුක් පණිවිඩයක්. නිශාන්ත මුතුහෙට්ටිකම නියෝජ්‍ය අමාත්‍යවරයාට බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් වරෙන්තු. දිවයිනේ දිස්ත්‍රික් 14ක ආපදා තත්ත්වයෙන් 80,000ක් අනාතයි. විදුර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති මින් සමාප්තයි. සිඩ්නි නගරයේ ප්‍රජා කටයුතු වලට සමන් දෙන්න www.vidurumedia.net වෙබ් අඩවිය ඔස්සේ. ශ්‍රී ලංකා ප්‍රජාවේ වෙබ් අඩවිය ලංකා කියුබ් ශ්‍රී ලංකා ප්‍රජාවේ පුවත් උත්සව තොරතුරු සහ ඡායාරූප ව්‍යාපාරික නාමාවලිය ලුහුඩු දැන්වීම් ආදී සියලු දේ ඇතුළත් අන්තර්ජාලයේ ලාංකික වෙබ් නැවතුම පිවිසෙන්න www.lankacube.com. ඔබගේ සියලු විමසීම් යොමු කරන්න admin@lankacube.com.
හොඳයි, වේලාව රාත්‍රී 10 පවිරලා විනාඩි 52යි. අපිට විනාඩි කීපයයි තිබෙන්නේ. ඔබ දන්නවා මේ වෙන විටත් තව සති දෙකක් පමණයි තිබෙන්නේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකාවේ. පසුගිය සතියේ සිදුවීම් පිළිබඳව අපි මදක් ඔබ වෙත ඔබගේ අවධානය යොමු කරන්නට උත්සාහ කරනවා මේ මොහොතේදී. පසුගිය සිකුරාදා විරුද්ධ පක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කළා. ඒ අනුව දින 100 වැඩපිළිවෙල ඉලිදැක්ුණා. තමන් ජයග්‍රහණය කළ වහාම ජාතික රාජ්‍යයක් පිහිටුවල 30 දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් පත් කරලා අගමැති පදවියට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන බවයි ඒ වැඩපිළිවෙලේ තිබුණේ. පිහිටවන ජාතික රජයේ පක්ෂවල නියෝජිතයන්ට අමාත්‍ය දුර ලබා දෙන බවටත් ඔහු පොරොන්දුවක් ලබා දුන්නා. ඒ වගේම හිටපු අගම විනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක නැවතත් අගවිනිසුරුවරිය බවට පත් කරන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ. මුලින් ජනාධිපති ධූරය අහෝසි කරන බවට සිටි මතයෙන් මෑත් වෙලා ජනාධිපතිවරයාගේ යම් යම් බලතල පමණක් ඉවත් කොට ජනපති ක්‍රමයේ පවත්වාගෙන යන බවයි සිරිසේන මහතා ප්‍රකාශ කළ සිටියේ. මේට බොහෝ විට හෙළ උරුමේ චම්පික රණවක පිළ හේතු බවට මත පළ වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින පළාත් සභා ක්‍රමය තුළ යම් පමණකට ජනාධිපති බලතල තිබිය යුතුව පවතිනවා. ඔබට මතක ඇති සමහර විට නැගෙනහිර පළාතේ ස්වයං රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හිටපු මහා ඇමතිවරයෙකු උත්සාහ කළ අවස්ථාවේ ජනපති බලතල පාවිච්චි කරලා නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලවා එම පළාත් සභා විසුරුවන්නට කටයුතු යෙදුණා. ඉතින් මෙවැනි ඒකීය දේශයකට හානිකර ලෙස පළාත් සභාවක් කටයුතු කළොත් ලංකාවේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට කිසිදු බලයක් නැහැ පළාත් සභාව විසුරුවන්නට හෝ සම්පූර්ණ පාලනයේ මැදියම රජයට ලබා ගන්නට. ඉතින් මේ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුවහොත් පවතින ජනාධිපති ක්‍රමයේ යම් පමණකට බලතල අඩු ජනාධිපතිවරයෙකු සිටින බව තමයි පැහැදිලි වන්නේ. මේ අතරතුර මහින්ද චින්තනයේ ලෝද්දිනන මග නමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිපත් ප්‍රකාශනයත් එළිදැක්වුණා. එහිදී සියලු ජාතීන්ගේ යහපත උදෙසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම ලෝකයේ ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් කිරීම සඳහා වන වැඩපිළිවෙලක් පිළිබඳවත් විස්තර වෙනවා. විශ්වවිද්‍යාල අහිමිවන තරුණ තරුණියන්ට වෙනත් පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, නැත්නම් තාක්ෂණ පාඨමාලා ආදී වශයෙන් ද්විතීයි අධ්‍යාපන යක් ලබා ගැනීමට අවශ්‍ය කරන ආයතන පිහිටවන බවට ඉන් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේ මැතිවරණ ප්‍රකාශයේ රාජ්‍ය සේවයේ ආරක්ෂා කරන බවට පෞද්ගලිකීකරණය කිරීම සිදු කරන්නේ නැති බවත් දක්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා තමයි අඩංගු වෙලා තියෙන්නේ. විශේෂිත සිදුවීමක් උනේ තිස්සන අත්තනායක එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, ඒ වගේම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරා රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අත්සන් තැබුණු බවට රහසිගත ලිපියක් ගිවිසුමක් ඇත්තම ඉදිරිපත් කළේ. ඉතින් මේට ජනමාධ්‍යවල ඉහළ ප්‍රචාරයක් ලැබුණා. නමුත් මෙම ලිපිය ව්‍යාජව සැකසුණු ලිපියක් බව පවසමින් ලිඛිතව පොලිසියට මේ ගැන පරීක්ෂණ පවත්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පැමිණිල්ලක් කළා. ඒ අනුව මේ වෙනකොට පොලිසිය පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. මෙම මැතිවරණයේදී විශේෂයෙන් දකින්නට තියෙන කරුණක් තමයි මේ සමාජ මාධ්‍ය ජාල හරහා මේ තරුණ කොටස් අමතනට පටන්ගෙන තිබෙනවා. මේ දෙපාර්ශ්වයේම විශේෂයෙන්ම සෑහෙන ඡන්ද ප්‍රමාණයක් තිබෙන්නේ මේ තරුණ ජනතාව අතරයි, තරුණයන් අතරයි. ඉතින් මේ හරහා බොහෝ වෙලාවට මේ ඡන්දය පාවිච්චි කරන තරුණයන් අමතනට දෙපාර්ශ්වයේම යහුසුළු වෙන බවක් දකින්නට තිබෙනවා. ඒ වගේම කෙටි ඇමතුම් දුරකථන මේ වගේ අලුත්ම විධි ක්‍රම පාවිච්චි කරමින් ඡන්ද අපේක්ෂකයන් මේ වෙන විට ජනතාවට එක් වන්නට, නැත්තම් ඔවුන්ගේ මතය ඔවුන් අතරට ගෙන යාමට උත්සාහ කරන බවක් තමයි දකින්නට තිබෙන්නේ. හොඳයි, අද අපේ වැඩසටහන මේ අන්දමින් අවසන් වෙනවා. ජනාධිපති මැතිවරණයේ කිට්ටුවේදී අපි තවත් වැඩිපුර විස්තර ගේන්නට බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන ගෙනීමට මට සහාය දුන්නා ප්‍රශාන්ත කුමාර පියතුමා, ඒ වගේම රාජකීය පූජ්‍ය පණ්ඩිත මීගහකුමරි ධම්මගවිසි ස්වාමීන් වහන්සේ, ඒ වගේම මාරිද සිල්වා නාට්‍ය සම්බන්ධීකරණය කරමින් ඔවුන් සිල් දෙනාටම අප ස්තුතිවන්ත වෙනවා. ලබන අවුරුද්දේ අලුත් දවසක, අලුත් මාසෙක අපි ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නටයි මේ සූදානම. මේ වසර පුරාම වැඩසටහනට සම්බන්ධ වෙලා අප සමග සම්බන්ධ වී සිටි ඔබ සැමටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වසර පුරාම අප සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10ට එන විට ඔබත් සූදානම් වෙලා හිටියා. ඔබගෙන් ලැබුණු ප්‍රතිචාර, යහපත් ප්‍රතිචාර මෙන්ම ඒ වගේම ගුණදොස් ඒ සියල්ලක්ම අපි ඉතාමත් මෙහපත්ව හොඳ
විදිහට බාරගත්ත බව ඔබ දන්නවා. වැඩසටහන මේ විදිහට හඩතල ගන්නුනේ ඔබ අප වෙත ඒ ඉදිරිපත් කළ විවේචන ගුණදොස් ඒ වගේම හොඳ පිළිබඳව අපි අවධානය යොමු කරපු නිසා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියෙන් ආරම්භ වෙන වසරේදීත් ඔබ අප සමග එක් වී සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10ට අද ඔබගින් සමුගෙන යන්නේ මේ නත්තල් ගීතයත් සමගින් ඔබ සැමට සුවදායක සතියක් සහ සුවදායක සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ බ්‍රහස්පතින්දා හමු වීමේ බලාපොරොත්තුවෙන් මම ඔබගින් සමුගන්නා සුජීව මුදලිගේ.